ආයුබෝවන් අද මම ඔයගලන්ට අන්බොක්ස් කරන්න යන්නේ Intel NUC DN2825FIKH කියන mini PC එක. ඇත්තටම මේක Intel Celeron processor එකකින් බලගෙන ඉලා තිනවා. මේකේ ඉස්සරහා පැත්තේ බලපුවාම මේ වගේ දිස් වෙනවා. එතකොට අපි බලමු මේක ගලවන්න කලින් Intel Celeron කියන නම ස්ටිකර් එක දැන් ඇත්තටම ඔයගලන්ට පේනවා ඇති. අපි අනිත් පැත්තට හැරෙමු. Ikit balong man terharu lah kan pet terharu mama keyword kemudian tega bulan di sana bangun tega itu pada Intel side tega me pet tingkat tama terutama tiennya PC ke koi wagi itu kira lah sizes dala ports mana dala Windows 8 compatible kira tienna me kita small TV stream music kira lah tienna abis itu me galau lah balamu ඇත්තටම මේ PC එක හදලා තියෙන ගොඩක් කිදිනේදා වැඩ කටයුතු වලට මේ පාවිච්චි කරන්න. ඒක මට කපලා ගමු අපි. මොකද මේක පොලිතින් එකක කවගල්ලා තියෙන්නේ. මේ පොලිතින් එක ගලවලා අපි බලමු මොකද වෙන්න ඕන. මේ කොහොමද මේ කියන මුත කරන්න කියලා. මේ වගේ පොලිතින් එක අයින් කරලා බලමු. Adalah ganda tiennya memang di mudeng oh udah apa pun kerba beda machine nya ke disun mah ini kita kuda ini magi atau terang ya dia terus machine nya ke ini tuh masih serah beda machine nya ke USB port ya tiennya kita buat apa tuh tiennya oh ini bagian beda ini ada PD pas ya terus machine nya ke වාතේ ගමන් කරන්න කවුරු හදලා තියෙන අපි බලමු මේක තව මොනවද තියෙන කියලා මේ පොලිතින් කවර ඉවත් කරලා පොලිතින් කවර අයින් කරගත්තා මම දැන් මේ විශේෂ පොලිස් ටික කලින් රූපේ තිබ්බා වගේ මම මේකේ දැන් අපිට පේනවා අපිට පේනවා power එක HDMI port එක LAN එක USB port දෙකයි speaker එකට port එකයි උඩ තියෙන වාත කවුළු ඊට පස්සේ කොනේ තියෙනවා LED indicator එක මේ පෙන්වන්නේ මේ power එක දැන් තව power එක මේ ඊට පස්සේ ඉස්සරහා තියෙන USB එක USB port තුනක් තියෙනවා අතට මේ machine එකට බලමු තව මොනවද තියෙන කියලා මේ ඇවිල්ලා අතට manual එක වෙන්න ඕන ඒක පස්සේ අපි බලමු මේ තව කොළ දෙකක් තියෙනවා කොළ දෙකේ ඇත්තටම මේකේ ඇත්තටම මේක මම දැන් ප්‍රොමෝෂන් එකක් වෙන්න ඕන මේ කුලේ දාලා තියෙන එක කැෆි ලයිෆ් සේෆ් ෆ්‍රී ට්‍රයල් එකක් කියලා ගහලා තියෙනවා ඊට පස්සේ කහපාට කුලයක් තියෙනවා ඉන්ටෙල් කෝඩ් මාත් ඔපරේෂන් කියලා ඒක අපි දිගාරලා බලමු මොනවද මේ කියන්නේ ඇටෙන්ෂන් කියලා තියලා මොඩල් නම්බර් එක දීලා required internal hardware කියලා මේකෙන් does not include following items RAM එකයි hard එකයි නැහැ පස්සේ BIOS upgrade කරන්න ඒ වගේ විස්තර ටිකක් සපයලා තියෙනවා ඊළඟට තව තියෙනවා ළඟට පතුරක් ඒක ඇත්තටම යූස් කරන්නේ මේ machine එක ඕනනම් monitor එක පිටිපස්සේ mount කරගන්න මේක යූස් කරලා මේක යන දාලා ඉවරලා පුළුවන් පිටිපස්සට mount කරගන්න තව තියෙනවා මට පේන නෝරේට power adapter එක වෙන්න ඕන අපි එකත් එළියට ගමු එළියට ගත්තාම power adapter එක තමයි ගැටේ තියෙන්නේ laptop වගේ අපි සමීප රූපයකින් බලමු මේ ඇවිල්ල power adapter එක අපි power adapter එක එළියට අරන් බලමු මේක ඇතුලේ තව මොනවද තියෙන්නේ කියලා ඊට කලින් අපි බලමු මෙතන ඇන ටික දීලා තියෙනවා මේගොල්ලෝ
හඩ් ඩිස්ක එකට මවුන්් කරන්න ඕන ඇනටිකයි කරන්න ඇන ටිකක් දීලා තියෙනවා. අපි මේක අපි දිගැරල බලමු මොනවද මේකේ ඇවිල්ලා තියෙනවා. ලැප්ටොප් ටික ඕන රටකට හරියන විදිහ ලැප්ටොප් ටිකක් තියෙනවා. කියන්නේ යුරෝප් වලට යූස් කරන්න ඕන ලැප්ටොප්. ඒ වගේම ඇමරිකා යූස් කරන ලැප්ටොප් ඒ උඹලන්ගේ රටට ඒ අදාළ ලැප්ටොප් එක යූස් කරලා ගන්න පුළුවන්. අපි ලංකාවට සපෝට් කරන ලැප්ටොප් එකයි දැම්ම ප්ලග් එකට දාලා ඉවරලා අපිට යූස් කරන්න පුළුවන්. ඇත්තටම මේක අන්බොක්ස් කරපුවාම තියෙන උපාංග ටික මෙච්චරයි. අපි ඊළඟට අපිට ඕන දැන් මේ ටික තමයි ඇත්තටම භාවිතා කරන්න තියෙන උපාංග ටික. දැන් අපි මේකට දැනට මේකේ නැහැ රැම් එකක් හාඩ් ඩිස්ක් එකක් ඇත්තටම දැනට යූස් කරන්න බැහැ මැෂින් එක. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේකට හාඩ් එකක් දාලා ඉවරලා සහ රැම් එක ඉන්ස්ටෝල් කරලා මේක කොහොමද වැඩ කරන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගලන්ට මොනවා හරි දෙයක් තියෙනවා නම් කියන්න කමෙන්ට් වලට දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක්.